මාව කොහෙද මේ වෙලාවේ කෝල් එකක්වත් ගන්න 100ක් තිබුණ නෑ නීෂා ඔව් ICU එකේ හිටියා මේ මේකයි තාත්තා ඇවිල්ලා මාව ප්‍රයිවට් හොස්පිටල් එකකට එක්කන් ගියා ඒකයි ඔයාට හොයාගන්න බැරි වෙන්න ඇත්තේ I'm very sorry Nisha නැහැ දැන් නම් ලොකු අමාරුවක් නැහැ හැබැයි මේ කකුල බිම තියාගන්න බෑ සතියක් විතර බෙඩ් රෙස් කරන්න වෙයි මගේ වාහනේ ස්කිඩ් කරා කොහෙද ඔයා පිස්සුවක් නැටුවනේ මං ඉතින් ස්පීඩ් කරලා ආවා හරි හරි දැන් ඉතින් ඕව ගැන කතා කරලා වැඩක් නැහැ මට ලොකු අමාරුවක් නැහැනේ එපා එපා ඔයා එන්න එපා මේ තාත්තා දැනුත් ඇවිල්ලා ගියා අපෝ කොයි වෙලාවෙයිද දන්නේ නැහැ දන්නවනේ දැක්කොත් ඔක්කොම ඉවරයි රිදෙනවනි ඊෂා හරිම කැක්කුමයි මං එනම් ඔයාට පස්සේ කතා කරන්නම් ඔයාගේ මමීට කියන්න very sorry කියලා අන්නා කෑමත් හදාගෙන බලන් හිටියද මමීට කියන්න මට හොඳ වෙච්ච ගමන් එනවා කියලා හොඳේ මේ එහෙනම් මං තියන්නම් ඔයා දන්නවනේ මං ආදරේට ආදරේ කරන කොල්ලෙක් කියලා Bye. I love you. වැඩේ ෂේප්. අංකල් මේ කවින් හෙට එනවලු හොඳේ? ඊට කලින් මට කියපන්. දැන් ඔය කියපු හරුපේ මොකද්ද කියලා? මේවට තමයි අංකල් කියන්නේ ඇක්ටින් කියලා. හරි නම් ඉතින් මේවට අපිට ඔස්කා සම්මාන දෙන්න ඕනේ. කොහෙද ඉතින්? ඒගොල්ලෝ අපිව සලකල බලන්නේ නෑනේ. යකෝ කෙල්ලෝ රවට්ටනවා කියලා මෙහෙමත් රවට්ටනවද? ඒක අමතක කරලා දාන්න අංකල්. ආ. ඔන්න කවින් ආවම අර ගෑනු ළමයා ගැන අරව මේව කියන්න එපා හොඳද? මිනිහා ෆුල් සීරියස් ඒ ගැන. බොක්කටම වැදිලා තියෙන්නේ. එහෙම කියලා පණ්ඩුලයා යාගේ දුව අපේ කොල්ලට බන්දලා දෙයිද? ටිකක් හිතලා බලපන්. හරි හරි. ඒව අපිට පස්සේ ෂේප් කරගන්න පුළුවන්. දැන් අංකල්ට ඕන කරලා තියෙන්නේ කොහොම හරි කවින්ට ගාමන්ට් එක බාර දෙන එකනේ. එහෙම කරන්න නම් ඉතින් අංකල්ට සිද්ධ වෙනවා කවින්ව ෂේප් කරගන්න. යකෝ මම මොකටද මගේ පුතා ඉස්සලා අවබෝධ වෙන්නේ? මම නැහිලා නැහිලා මේ තරම් දලස් කන්දක් එකතු කළා. ඒක ඌට බාර දෙන්න ඌලඟ දඩ ගහන්න ඕනේද? යකෝ මේක යකාත් කියන්නේ. අංකල් රිලැක්ස් රිලැක්ස්. අංකල් බොරුවට කලබල වෙනවනේ. අර ඌ මං ඉස්සලා දඩ ගහන්න ඕනේ. ඇයි යකෝ මේ දේවල් හම්බු කරන්න? එක ඩාගියමින් දැකලා තියෙනවද? අහසින් බාපුලා වගේ නේද? මේ හැම දෙයක්ම ඌ ඉස්සරහ හම්බෙලා තියෙන්නේ. ඈ? ඒකනේ වෙන්න ඕනේ. කවින් කවදත් එක විදිහක් නේ අංක. ආඩ තියෙන්නේ පොයට්‍රි හાર્ට් එකක්. මොකක්? ඒ කියන්නේ මේ කවියෙක්ගේ හිත. දැන් මගෙත් එක්ක වුණත් කතා කරනව නෙවෙයි. කවි කියනවා. ඊයා දැන් ඉන්නේ ප්‍රේමේ මුසපත් වෙලා අංක. කොහෙද යන කෙල්ලෙක්ින්දා? මේ යකා පිස්සු වැඩිලා ඉන්නේ. ලැජ්ජෑදි බෑ. හරි හරි. අංකල් කවින්ට බයින් නැතුව ඉන්නකෝ. මං ඒව ඔක්කොම බලා ගන්නම්. මේ මම යන්න ඕනේ දැන්. හොඳේ? මං දන්නවා ඔබට මේක විසඳලා දෙනවා කියලා. මට ඔබ ගැන විශ්වාසයි. මෙතන ආහස පොළොව ගැටලන්න හැදුවට ඒකේ කිසිම තේරුමක් නෑ මයිකොල්ල. දැන් ඒ කෙල්ල උඹව හම්බ වෙන බලාගෙන ඉන්න එකේ මෙහෙ ඉදීමෙත් කිසි තේරුමක් නෑනේ. ගෙදර ඵලයක්. ගිහිල්ලා ඒ කෙල්ලව හම්බ වෙයන්. හිස්සතින් ගිහිල්ලා යව හම්බ වෙලා වැඩක් නෑ ආච්චි. හිතලා බලන්න ආච්චි. මට යව හම්බ වෙලා කියන්න පුළුවන් වුණොත් මුතු.
මම වාගේ සීනේ හැබෑ කරගෙන ආවේ. ඔයාලා දැන් සන්තෙන් නඩ කිලා වාගේ ඩ්‍රීම් ෆාම් එක පටන් ගන්න පුළුවන්. ඔයාලා දැන් හි ඩිස්ටර්බ් කරන කවුරුවක්වත් නැහැ. මට එහෙම කියන්න පුළුවන් වුණොත් ආච්චි. අදහස නම් පංකාදුයි. ඒත් ඉතින් මේ ආච්චි අපිට වෙන ක්‍රමයක් ඇත්තෙම නැද්ද චන්ද්‍රේ මාමා කැමති කරගන්න. ආච්චි මම මේ වෙනුවෙන් ඕනම දෙයක් කරන්න. මේක සිද්ධ වුණේ උඹෙන් නෙමෙයිනේ. මේ අසාධාරණේ සිද්ධ වුණේ පණ්ඩුලගෙන්. එහෙනම් මේ මිනිස්සු උඹ කියන දේවල් විශ්වාස කරන එකක් නැහැ. උඹ විතරක් නෙමෙයි කවුරු කිව්වත් විශ්වාස කරන එකක් නැහැ. මේ මිනිස්සු රැවටිලා ඉන්නේ. මේ වෙනුවෙන් මුළු ජීවිත කාලෙම දුක් විඳලා ඉන්නේ. මට ඒක තේරෙනවා ආච්චි. ආදරය කරනකොට හිතෙනවා තමයි ඒ වෙනුවෙන් කරන්න බැරි දෙයක් නැහැ කියලා. මටත් එහෙම හිතිලා තියෙනවා. ඒ කාලේ. හෙත් කරන්න බැරි දේවලුත් තියෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය. ඒක තේරෙන්නේ වයසට ගියාම. ඒ කියන්නේ ආච්චිට ආදර කතාවක් තිබිලා තියෙනවා. කාටද නැත්තේ? ආගේ වම් බලන්න. සීහත් එක්ක වෙන්නේ නෑ. උඹලගේ සීයා හොඳ කෙනෙක්. එයා මාව හොඳට බලාගත්තා. ඒක වෙනම කතාවක්. මගේ ආදරේ මට ලබා ගන්න පුළුවන් වුණේ නෑ. ඒක ලබන්න තරම් මං වාසනාවන්ත වුණේ නෑ. ඔය කියන්නේ සීයා හම්බ වෙන්න කලින් කෙනෙක් ගැනද? ඔව්. උඹලගේ සීයා ඒක දැනන් හිටියා. මං එයාට කිව්වා. ඉතින් ඒ කතාව මටත් කියන්නකෝ ආච්චි. ඒ කතාව මං පස්සේ කියන්න. දැන් උඹ ලෑස්ති වියන් යන්න. මට දෙන්න පුළුවන් එකම උපදේශය එච්චරයි. ගිහිල්ලා කෙල්ලව හම් වෙලා කියපන් එයාගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න උඹ ලෑස්ති කියලා. ඒ කියලා ආපහු ආවහම මං ඒ කතන්දරේ කියන්න. අපි ෆාම් එක ගැන මොනව හරි කරන්න බලමු. ආ අපේ තාත්තා දැන් මගේ හිත හදනවා. එයා හිතන්නේ මම මේකෙන් අප්සෙට් ගිහිල්ලා කියලා. ඇත්තමයි නිරෝෂ්. ඔයා මට කරේ ලොකු උදව්වක්. ඇත්තමයි. ඕක මොකක්ද? ඕනම දෙයක් තියෙනවා නම් මට කියන්න. මේ නිරෝෂ් ඔයා වෙනුවෙන් ඕනම වෙලාවක ඉන්නවා. ඇයි අපිට ඉස්සර වගේ ආයෙ ඉන්න බැරි? ඇයි බැරි? පුළුවන්. අපිට හතලගේ පිස්සුවට ගණන් ගන්න හොඳ නෑ අපි. ඔව් ඒක හරි. මං කවින්ට ඉක්මනින්ම එන්න කිව්වා. මිනිහා හෙට වෙනකොට එයි. එතකොට අපි මීට් වෙමු. මං හිතුවේ කවින්ට මාව අමතක වෙලත් ඇති කියලා. පිස්සුද? මිනිහා අපි තුන් දෙනාගේ පොඩි කාලේ ෆොටෝ එකක් ටැබ් එකේ තියාගෙන ඒක දිහාමයි බල බල ඉන්නේ. නෑ. බොරු නම් මං කියන්නේ වා අපොම බලා ගන්නකෝ. ඇත්තමයි රොෂ්. ඒ කාලේ තමයි මගේ ජීවිතේ සුන්දරම කාලේ. අපි කොච්චර සතුටින් හිටියද නේද? නිරෝෂ් මතකද අපි පුංචි කාලේ හයිඩ් ඇන් සීක් කරද්දි මට ඔයාලව හොයාගන්න බැරුණා මං හයියෙන් අඬනවා. හැබැයි මං කොච්චර ඇඬුවත් ඔයානේ මේ හැංගිච්ච තැනින් එළියට ආවේ. ඒකට කවි. මං අඬන්න පටන් ගත්ත ගමන් මිනිහා එළියට එනවා. කෙල්ලන්ගේ කඳුළු වලට ඒ කාලේ වුණත් මේ නිරෝෂ්ව රවට්ටන්න බෑ. පොඩි කාලෙත් ඔයාගේ හිත හරි තදයි. කවින්ගේ වගේ නෙවෙයි. කවින් තාමත් එහෙමද? තාමත් පොඩි දෙයකට හිත උනනවද? මම මිනිහව එක්කන් එන්නම්කෝ. එතකොට ඉතින් ඔයාටම බලා ගන්න පුළුවන් නේ. Muthumali